අයිබෝන් තවමත් ඔබට පාඩම් කරන එක බෝරින්ද ඔබට පාඩම් කරන්න කිසි ආසාවක් හිතෙන්නේ නැද්ද පාඩම් කරන එක මහා කරදරයක් වගේද ඔබට කිසි ගෝ එකක් එහෙම නැත්නම් උද්‍යෝගයක් නැද්ද පාඩම් කරන්න මම කලින් දවසක වීඩියෝ එකකින් කිව්වා වගේම මම අද ඔබට කතා කරන්න හිතුවා ඔබට කියලා දෙන්න හිතුවා ඔබේ මේ ඇතුලේ තියෙන මේ පාඩම් කරන්න බෝරින් ඇයි මෙන්න මේ ප්‍රශ්නෙට විසඳුම අද ඔබට කියන්න ඕනි කියලා මම හිතුවා ඔබ නිකන් හිතලා බලන්න දවස පුරා ක්‍රීඩා කරන එහෙම නැත්නම් ස්පෝර්ට්ස් මොනවා හරි නෙට් බෝල් වෙන්න පුළුවන් බාස්කට් බෝල් වෙන්න පුළුවන් ක්‍රිකට් වෙන්න පුළුවන් මේ ඕනම ස්පෝර්ට් එකක් දවසක් පුරාවට ප්‍රැක්ටිස් කරද්දි මහන්සි දැනෙන්නේ නැති ඔබට ඇයි මේ පාඩම් කරද්දි එහෙම නැත්නම් පොත අතට ගත්තාම මේක බෝරින් වෙන්නේ ඇයි මහන්සි දැනෙන්නේ ඇයි ඒ වගේම දවස පුරා මියුසික් ප්‍රැක්ටිස් කරන්න පුළුවන් ඔබට ඕන තරම් වෙලාවක් සින්දු කියන්න සින්දු අහන්න පුළුවන් ඔබට එහෙම නැත්නම් ඕන තරම් වෙලාවක් ඩාන්සින් නර්තනය වගේ දේවල් වල නියැලෙන්න පුළුවන් ඔබට මහන්සි දැනෙන්නේ නැත්නම් මේ දේවල් කරන්න ඇයි ඔබට පාඩම් කරද්දි පොත අතට ගත්තාම මේ දේ බෝරින් වෙන්නේ ඒ වගේම පැය ගණන් එක දිගට Facebook වල උඩට පල්ලෙහාට යන්න පුළුවන් නම් ඒ වගේම chat කර කර දවස ගෙවන්න පුළුවන් නම් WhatsApp වල ඉන්න පුළුවන් නම් ඒව කරද්දි මහන්සි දැනෙන්නේ නැති ඔබට ඇයි මේ පාඩම් කරන්න පොත අතට ගත්තා මේ දේ බෝරින් වෙන්නේ ඇයි මහන්සි ඇයි කිසි ගෝ එකක් නැත්තේ මං කලින් දවසකත් කිව්වා වගේ ඒකට හේතුව ඔබ ඒ වෙනුවෙන් ඉන්ට්‍රෙස්ට් එකක් හදලා නැහැ පාඩම් කරන්න ඔබට කිසි ඉන්ට්‍රෙස්ට් එකක් නැහැ එහෙනම් ඔබ ඔබට තවමත් හිතෙනවා නම් මේ දේ බෝරින් කියලා කිසි ගෝ එකක් නැහැ කියලා ඔබ මොකක්ද කරන්න ඕනි ඔබ ඉන්ට්‍රෙස්ට් එකක් හදා ගන්න ඕනි ඉතින් මම අද ඔබට කියලා දෙන්නේ කොහොමද මේ ඉන්ට්‍රෙස්ට් එක හදාගන්නේ අම්මෝ කොහොමද මේ ආසාව ඇති කරගන්නේ පාඩම් කරන එකට කියලා පුංචි උදාහරණයක් ගනිමු ඔබ නිකන් හිතලා බලන්න ඔබ කොච්චර දුරට මේ පාඩම් කරන්නේ ඇයි කියන එක ඔබ අවබෝධ කරගෙන තියෙනවද කියලා නෑ නේ ඔබ අවබෝධ කරගෙන නැහැ ඔබ යා යුතු තැන කොතනද කියලා ඉන්ට්‍රෙස්ට් එක නැත්තේ ඔබ ඔබේ ජීවිතේට හීනයක් හදලා නැහැ ඔබ තීරණය කරලා නැහැ මම මෙතනට යන්න ඕනි කියලා ඔබ තීරණය කරලා නැහැ මේ මේක තමයි මගේ අල්ටිමේට් ගෝල් එක මම ඒ වෙනුවෙන් තමයි අද වැඩ කරන්නේ ඔබ ඒක තීරණය කරලා නැහැ. ඔබ ඔබේ ජීවිතයේ සිහිනයක් හදලා නැහැ. ඔබ ඒ සිහිනය හදාගත්තොතින් ඔබට තවදුරටත් මේ බෝරින් ගතිය එහෙම නැත්නම් ඒ ගෝ එක නැත් ගෝ එකක් නැහැ කියලා හිතෙන දේ ඔබට නැති වෙලා යාවි. දැන් කොහොමද මේ හීනයක් හදාගන්නේ? අපි ඒකත් හදාගන්න ඕනේනේ. ඔබ චුට්ටක් නිවි සැනසille කල්පනා කරලා බලන්න මං කවුද වෙන්නේ කියලා. ඔබ ඔබේ හිතෙන් අහන්න ඇත්තටම මං කවුද වෙන්නේ මට කවුද වෙන්න ඕනේ ඔබ ඔබේ හිතෙන් අහලා බලන්න ගොඩක් කලාවට ඉස්කෝලේකට ගිහිල්ලා පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගෙන් අහනකොට මේ කවුද වෙන්න කැමති කියලා සාමාන්‍ය පොදු උත්තර ටිකක් අපිට හම්බ වෙන්නේ මොකක්ද ડોක්ටර් කෙනෙක් වෙන්න කැමති ඉංජිනේර කෙනෙක් වෙන්න කැමති එහෙම නැත්නම් ලෝයර් කෙනෙක් වෙන්න කැමති ඒ අතරින් තව කීප දෙනෙක් කියනවා බිස්නස් කරන්න කැමති කවුද වෙන්නේ අහුවාම කියන්න ඕන ඔය දේවල් ඇත්තටම ඒ දේවල් සිහින නෙමෙයි. ඒ ඔබේ ජීවිතයක තියෙන්න පුළුවන් යම් යම් ඉලක්ක. පොඩි පොඩි ඉලක්ක. යම් යම් සම්දිස්ථාන. එහෙම නැත්නම් ජීවිතේ පියවරයන් විතරයි. හීන කියන්නේ අපි ඒවට නෙමෙයි. ඔබ අද ඔබේ ජීවිතයට සිහිනයක් හදාගත යුතුයි. එයි මං එහෙම කියන්නේ O level A level වයස එහෙම නැත්නම් විශ්වවිද්‍යාලයේ ඉන්න ඔබ මේ පුංචි වයසේ මේ වයසේදීම ඔබේ ජීවිතයට හීනයක් ළඟා කරගත්තොතින් ඒ හීනේ ළඟා කරගන්න ඒ හීනේ හදාගත්තු හීනේ සැබෑවක් කරගන්න ඔබට තියෙන සම්භාවිතාවය ගොඩක් වැඩි. මොකද අවුරුදු 25ක් 30ක් වෙලා ඔබ තීරණය කරනවට වඩා මං කොතෙන්ටද යන්න ඕනි කියලා ඔය වයසේදීම ඔබ තීරණය කරලා තිබුණොතින් ඇත්තටම ඩෙස්ටිනේෂන් එක ඔබ දන්නවා. ඔබට තියෙන්නේ යන්න විතරයි. ඒ නිසා ඔබ අද තීරණයක් ගන්න ඔබේ ජීවිතයට ඒ හීනේ ඔබ හදාගන්න. දැන් මම ඔබට කියවන මේ ප්‍රශ්නේ අහන්න කියලා ඔබ ඇතුළාන්තේ කොහොමද මේ හීනයක් මං කවුද වෙන්නේ කියලා. දැන් ඔබ මේ ප්‍රශ්නේ අහගෙන යනකොට ඇත්තටම ඔබ වෛද්‍යවරයෙක් වෙන්න ආස කෙනෙක් කියලා අපි හිතමු. ඔබට වෛද්‍යවරයෙක් වෙන්න කොච්චර කාලයක්ද යන්නේ? ඔබට අවුරුදු 25ක් 26ක් උඩරිමේ අවුරුදු 27ක් වෙද්දි වෛද්‍යවරයෙක් වෙන්න පුළුවන්. ඉංජිනේර කෙනෙක් වුණත් එහෙම නැත්නම් ලෝයර් කෙනෙක් වුණත් ඒ වගේ උඩරිමේ අවුරුදු 27ක් යයි ඔබට ඒ වෘත්තියටපත් වෙන්න.
ඒක ඔබේ ජීවිතයේ සිහිනය කියලා ඔබ කියනවා නම් එතකොට අපි වයස අවුරුදු 75ක් ජීවත් වෙන කෙනෙක් නම් ඉතුරු අවුරුදු 50 ඔබ මොකක්ද කරන්නේ ඔබ ඔබෙන් අහලා බලන්න අවුරුදු 25කදී ළඟා කරගන්න හීනේ ළඟා කරගත්තම ඉතුරු අවුරුදු 50 මම මොනවාද කරන්නේ අපි සිහින කියන්නේ ඒ වගේ කෙටි කාලෙ දින දේවල් වලට නෙමෙයි ඔබ තීරණය කරන්න මට වයස අවුරුදු 50ක් වෙද්දි මං කොතනටද යන්න ඕනේ මට වයස අවුරුදු 50ක් 60ක් වෙද්දි මං ඉන්න ඕනේ තත්ත්වය මොකක්ද ඒ දවස වෙද්දි මට තියෙන්න ඕනේ දේවල් මොනවද ඒ වෙද්දි මෙන්න මෙහෙමයි මං ජීවත් වෙන්නේ ඔබට ඔබේ ඇතුළාන්තයේ චිත්‍රයක් තියෙන්න ඕනේ ඔබ ගැන ඔබේ සිහිනය ගැන අද කල්පනා කරන්න උදාහරණයක් ගනිමු වෛද්‍යවරයෙක් වෙන්න ආස කෙනෙක් නම් ඔබ ඔබේ සිහිනය නිර්මාණය කරන්න මං වයස අවුරුදු 50 වෙද්දී ලංකාවේ ඉන්න හොඳම හෘදේ රෝග විශේෂඥ වෛද්‍යවරු 10 දෙනාගෙන් කෙනෙක් වෙනවා අන්න ඒක සිහිනයක් ඔබට ඒක අවුරුදු 25 දී කරන්න බෑ ඒක සිහිනයක් ඔබට ඒ වෙනුවෙන් යන්න ලොකු ගමනක් තියෙනවා ඒ වගේම ඔබට හොඳ පැහැදිලි තත්ත්වයක් ඔබට පේන්න තියෙනවායි සිහිනේ ළඟා කරගත්තට පස්සේ අන්න ඒ වගේ දේවල් වලට අපි සිහින කියලා කියනවා ඔබ බිස්නස් කරන්න හිතන කෙනෙක් නම් ඔබට ව්‍යාපාරයක් සාමාන්‍යයෙන් ගොඩනගා ගන්න අවුරුද්දක කාල සීමාවක් හොඳටම ඇති. එතකොට ඉතුරු කාලය ඔබ මොකද කරන්නේ? ඔබ බිස්නස් කරන කෙනෙක් නම් ඔබ හිතන්න මම ලංකාවේ පළවෙනි කෝටිපති ව්‍යාපාරිකයෝ 10 දෙනාගෙන් කෙනෙක් බවට පත් වෙනවා. අන්න ඒක සිහිනයක්. ඒක ඔබට අවුරුද්දකින් කරන්න බෑ. ඒ සිහිනය ඔබේ ජීවිතේ යන්න ඕන තැනට ඔබව අරන් යාවි. එතකොට අන්නේ සිහිනේ නිර්මාණය කරගත්තට පස්සේ ඔබ ඒ සිහිනේ වෙනුවෙන් වැඩ කරන්න. ඔබ හිතන්න එපා හොඳට ඉගෙනගෙන ඒ தත්වෙට පත් වෙනවා කියලා. ඔබ ඒ தත්වෙට පත් වෙන්න ඕන නිසා අද ඉගෙන ගන්න. අන්න එතකොට ඔබට ඉන්ට්‍රෙස්ට් එකක් ඇති වෙවි මේ හොඳට පාඩම් කරන්න ඉගෙන ගන්න. ඇයි? මම මේ දේ කරන්නේ මම මේ අද දවසේ පාඩම් කරන්නේ මම මේ කරන කැපකිරීම කරන්නේ මුකකටවත් නෙමෙයි හොඳට ඉගෙන ගන්න නෙමෙයි මම මේ කැපකිරීම කරන්නේ මගේ සිහිනයට යන්න මගේ අල්ටිමේට් ගෝල් එක අචීව් කරන්න තමයි මම මේ අද දවසේ මහන්සි වෙන්නේ මම මේ කැප වෙන්නේ ඒ වෙනුවෙන් ඔබ ඒ සිහිනය වෙනුවෙන් වැඩ කරනකොට ඔබට නිදිමත දැනෙන්නේ ඔබට මහන්සි දැනෙන්නේ ඔබට බෝරින් නෑ ඉතින් අන්න ඒ සිහිනය ඔබ හදා ගන්න අද කල්පනා කරන්න හැබැයි වැදගත්ම දේ තමයි ඔබේ සිහිනය ඔබේ අම්මට තාත්තට අවශ්‍ය විදිහටවත් ඔබේ ගුරුවරුන්ට අවශ්‍ය විදිහටවත් එහෙම නැත්නම් ඔබේ අසල්වාසීන්ට අවශ්‍ය විදිහට නෑදෑයන්ට අවශ්‍ය විදිහට යාළුවන්ට අවශ්‍ය විදිහට එහෙම නැත්නම් ටෙලිවිෂන් එකේ එන යම් යම් දේවල් කියන විදිහට නිර්මාණය කරන්න එපා කාලෙන් කාලට ට්‍රෙන්ඩ්ස් එනවා මෙන්න මේක තමයි දැන් කාලේ ට්‍රෙන්ඩ් එක ඒ ට්‍රෙන්ඩ්ස් වලට අනුව ඔබේ සිහිනය නිර්මාණය කරන්න එපා ඇයි මම එහෙම කියන්නේ එතකොට ඔබේ ඇතුළාන්තයේ තියෙන උතුම් මරමුණ එහෙම නැත්නම් අපි කියනවා higher purpose කියලා. අපි හැම කෙනෙක්ටම ඇතුළේ තියෙන මහ අද්විතීය අරමුණක් ජීවිතේ. අන්න ඒ අරමුණට ඔබ නිර්මාණය කරන සිහිනය ගැලපුණේ නැත්නම් ඔබට ඒක ළඟා කරගන්න බැහැ. ඒ නිසා ඇත්තටම ඔබ ඔබෙන් අහන්න මං කවුද වෙන්න ආස? මං ඇත්තටම ආස ඇයි? මොකටද? මට සතුට දැනෙන්නේ මොන දේවල් වලට මං තෘප්තිමත් වෙන්නේ මොන දේවල් කරොත්ද අන්නේ සතුට තෘප්තිය තියෙන තැන ඔබේ සිහිනය හදාගන්න අන්න එතකොට ඔබට ඒක යථාර්ථයක් කරගන්න බොහොම පහසු වේවි මම මේ ඒ ගැන වෙනම වීඩියෝ එකක් කරලා තියෙනවා ඔබට මගේ YouTube channel එකේ බලන්න පුළුවන් ඔබ ඔබම වෙන්න be yourself first කියලා මම වීඩියෝ එකක් කරලා තියෙනවා ඔබ බලන්න ඒකේ මං කියලා තියෙනවා තමන් ආස දෙයින් කොහොමද තමන් දක්ෂ දෙයින් කොහොමද සිහිනයක් නිර්මාණය කරගන්නේ කියලා විශිෂ්ටයෙක් වෙන්නේ කියලා. ඒ වීඩියෝ එකත් බලන්න කියලා මම ඔබට ආරාධනා කරනවා. ඊළඟට දෙවෙනි පියවර. ඔන්න ඔය විදිහට ඔබ හීනයක් හදාගත්තට පස්සේ ඔබ ඊළඟට කල්පනා කරලා බලන්න හොයලා බලන්න මෙන්න මේ සිහිනය මේ වෙනකොටත් ඒ කියන්නේ මට යන්න ඕනි තැනට මේ වෙනකොට ගිහිල්ලා තියෙන කෙනෙක් කවුද? අන්න ඒක හොයලා බලන්න. ඔබට හම්බ වෙයි. ඔබ ඒ தත්වෙට පත්වෙච්ච කෙනෙක් හොයාගෙන ඒ පුද්ගලයා ගැන අධ්‍යයනය කරන්න. එයා මොන වගේ දේවල්ද කරන්නේ? එයා මොන වගේ දේවල්ද කරලා තියෙන්නේ? එයා කොයි විදිහටද ජීවත් වෙන්නේ? එයා මේ ලෝකෙට එහෙම නැත්නම් මගේ රටට දෙන සර්විස් එක මොකක්ද? අන්න ඒ කියන දේ ඔබ හොයලා බලන්න. හොයලා බලලා අන්න ඒ දේ ඒ කෙනාගේ පින්තූරයක් ඔබ හොයාගන්න, ෆොටෝ එකක් හොයාගන්න ඔබට ඉන්ටර්නෙට් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. හොයාගෙන ඔබ ලස්සන බ්‍රිසල් බෝඩ් එකක් අරගෙන මේ බ්‍රිසල් බෝඩ් එකේ මොකක් හෝ බෝඩ් එකක ඒ කෙනාගේ
පින්තූරයක් කපලා අරගෙන ඔබේ පින්තූරයට එහා පැත්තෙන් ඒ කියන්නේ විසල් බෝඩ් එකක් අරගෙන ඔබ මෙතනින් අලවන ඔබේ පින්තූරේ इतनी यहाँ पे अब ईतलिया दाल अभी हितमु देदास मे अपी देदास विसे के अभी हितमु देदास हतलिया वे नोट ओब टो तत्व नंगे तत्व ओब ये देदास हतलिया के दाल इतनी के नागे पिंतूरे आलवगान ඔබට දැන් පේනවා ඔබ ඉන්නවා 2021 ඔබ ඉතලයක් ගහලා එතනින් එහා පැත්තේ ඔබ ඒ ආස කරන තැනට මේ වෙද්දි ගිහිල්ලා ඉන්න කෙනාගේ ෆොටෝ එකක් ඔබ අලවලා තියෙනවා ඒ 2040 දී ඔබපත් වෙන තත්වය මේ බ්‍රිසල් බෝඩ් එක අපි මේකට කියනවා රෝල් මොඩල් එකක් හදා ගන්නවා කියලා ලෝකෙ දිනපු හැම කෙනෙක්ම දැන හෝ නොදැන ජීවිතේ දිනපු හැම කෙනෙක්ම දැන හෝ නොදැන රෝල් මොඩල් එකක් फलो कर लती है रोल मॉडल लेका अनुगमने करेगे ना तमांगे गमने गिहिल लती है ना एक दैन हो वेन पुलवा नो दैन हो वेन पुलवा मैं ब्रिसल बोर्ड देख ओबे फाड़ांग करने थे ना ओबे इस सर ऐस देखे ये मट्ट में इस सर हैं गहा गाना मैं बोर्ड देख ये तो कोटे हमें वेलाव कम ओबटे फाड़ांग कराने इंदा गाना कोटे ओबटे पेन वा ओबे आयु तो थे ना මඟ ඉන්න ඕනේ තත්ත්වය ඔබට පේනවා ඒක ඔබ ඇතුළාන්තයෙන් දන්නේම නැතුව ඔබ යටිසිත විසින් ඔබව උද්දීපනය කරන ඔබව මොටිවේට් කරනවා ඒ තැනට ඔබව ගෙනියන ඒක ඔබට උදව්වක් වෙනවා මේ පාඩම් කරද්දී මේ ඉන්ට්‍රෙස්ට් එක පවත් ගන්න අවසානයේ වැදගත්ම කාරණාව තුන්වෙනි කාරණාව ඔබ පාඩම් කරන්න පොත් අතට ගන්න කලින් විනාඩි 5ක් උපරිමේ විනාඩි 5ක් විනාඩි 3ක් වගේ කාලයක් ඔබ පොත් එක ගත්තා ඔබ ඉස්සරහා පිට තියෙනවා ලස්සනට ඔබපත් වෙන්න ඕනේ තත්ත්වය ඔබ හදාගත්තු බෝඩ් එක ඒ කෙනා ඔබ දිහා බලාගෙන ඉන්නවා මේ වෙලාවේ ඔබ වාඩි වෙලා ඇස් වහගෙන ඔබ හිතින් දකින්න ඔබ මේ පාඩම් කරනවා මම මේ විභාගේ පාස් වෙනවා මෙන්න මේ ටික ඉවර කරනවා ඒ ලෙවල් කරනවා විශ්වවිද්‍යාලය යනවා මෙන්න මේ ටික එතනින් ඒ බේසික් දේවල් ටික මම ඉවර කරනවා අධ්‍යාපන කටයුතු එතනින් එහාට මට මේ වෘත්තීය මේ සුදුසුකම් ටික හදාගන්න මම මේ දේවල් කරන්න ඕනේ ඊළඟට මම මේ දේ කරන්න ඕනේ ඊළඟට මගේ කැරියර් එක එහෙම නැත්නම් මගේ වෘත්තීය ජීවිතේ මම මේ විදිහට පටන් ගන්න ඕනේ ඒ හීනේ මෙන්න මේ විදිහට පියවරෙන් පියවර ඔබ යනවා ඔබ ඉදිරියට 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 ගිහිල්ලා අවසානයේ අර අපි හිතපු වයසේදී ඔබ හිතපු වයසේදී ඔබ ඒ தත්වෙට පත් වෙලා ඉන්නවා ඒ தත්වෙට පත් වෙලා ඉන්නකොට ඔබ ඉදිරියේ ඔබට මැවිලා පේන්න ඕනේ ඔබ ගැන මිනිස්සු කතා කරන දේවල් ඔබ ගැන මිනිස්සු හිතන දේවල් ඔබට ජය ഘോഷාණා ගැන හැටි ඔබේ අම්මා තාත්තා ඔබ දිහා බලලා සතුටු වෙන හැටි ඊළඟට ඒ தත්වෙට පත් වුණාම ඔබ පාවිච්චි කරන වාහනේ ඔබ මම මෙන්න මේ වගේ වාහනයක් තමයි වෙදි තියාගෙන ඉන්නේ මගේ ගේ මේ වගේ වෙන්න ඕනේ මං මෙන්න මේ වගේ විදිහට තමයි මම ඒ වෙනකොට වැඩ කරන්නේ අන්න එහෙම සම්පූර්ණ චිත්‍රයක් ඔබ මවන්න ඊළඟට ඒ தත්වෙට පත් වුණාම මගේ සර්විස් එක මම මෙන්න මේ දේවල් කරනවා ලංකාවේ මම මේ ලංකාවේ මෙහෙම අධ්‍යාපනය අවශ්‍ය මෙන්න මේ විදිහ ළමයි ඉන්නවා මම ඒ කට්ටියට ගිහිල්ලා මේ දේවල් කරලා දෙනවා එහෙම නැත්නම් මම මෙන්න මේ විදිහේ මිනිසුන්ට නොමිලේ බෙහෙත් ගන්න රෝහලක් හදලා දෙනවා අන්න ඒ වගේ ඔබ කැමති විදිහට ඔබේ සර්විස් එක ඔබ සර්විස් එක දෙන විදිහ ඔබ හිතින් හොඳට දකින්න හොඳට දැකලා ඒ හැඟීම ඒ කියන්නේ ඔබ ඇත්තට මේ තත්ත්වයට පත් වෙලා ඉන්න හැඟීම ඔබ සම්පූර්ණයෙන්ම විඳ ගන්න අන්න ඒ විදිහට විඳගත්තට පස්සේ ඔබට දැනේවි ඔබටම දැනේවි ඔබ අත්දකීවි මහා පුදුමාකාර එනර්ජි එකක් ඔබේ ඇතුළාන්තයෙන් ක්‍රියාත්මක වෙනවා ඒ එනර්ජි එක විසින් ඔබව ඒ තැනට අරගෙන යන්න අද දවසේ අවශ්‍ය දේවල් කරන්න ඔබට ශක්තිය ලබා දෙනවා ඔබ හැම වෙලාවකම හිතන්නේ ඒ හීනෙට යන්න මම අද මේ ටික ඒ හීනෙට යන්න මම අද මේ ටික ඉවර කරනවා මේ ටික පාඩම් කරන්නේ මම වෙන කිසිම දෙයකට නෙමෙයි මගේ හීනෙට යන්න ඕනේ නිසා එන්නේ ඒ විදිහට ඔබ හීනයක් හදාගෙන ඔබේ පාඩම් කටයුතු ටික කරගෙන යන්න මේ විදිහට අනුගමනය කරලා බලන්න ඔබම දවස් 21ක් කරනකොට ඔබට දැනේවි අර කලින් තිබුණු බෝරින් ගතිය අර කලින් තිබුණු කිසි ගෝයකක් නැහැ කියන එක කම්මැලිකම ඔය කියන දේවල් ඔබේ ජීවිතෙන් දන්නේම නැතුව යන්න ගිහලා ඔබ පුදුමාකාර උද්‍යෝගයකින් ඔබ පුදුමාකාර ජවයකින් පාඩම් කරાવી ඔබ දන්නේම නැතුව ඔබ විශිෂ්ට ප්‍රතිඵල පෙන්වන්න පටන් ගනීවි මේක අදම පටන් ගන්න ඔබ ඔබේ ජීවිතයේ සිහිනය හදාගෙන ඒ සිහිනය වෙනුවෙන් අද වැඩ කරන්න පටන් ගන්න ඒ වගේම අවසානයේ මම ඔබට කියනවනේ මම ඉදිරියේදී ඔබට තවත් වීඩියෝ එකක් අරගෙන එනවා මේ පාඩම් කරනකොට දැන් අපි ඉන්ට්‍රෙස්ට් එක හදාගන්න ක්‍රමයේ ඉගෙන ගත්තනේ කොහොමද මේ ફોකස් එක එහෙම නැත්නම් කන්සන්ට්‍රේෂන් අපි කියනවා ඒ වෙනුවෙන් හරියටම ફોකස් එකක් තියාගන්නේ කොහොමද
ඔබ අවධානය ඉන්න වෙනතක යන්නේ නැති වෙන හොඳට අවධානයෙන් පාඩම් කරන්නේ කොහොමද මෙන්න මේ ප්‍රශ්නෙට විසඳුමක් ලෝකේ තියෙන හොඳම ක්‍රමවේදය न्यूरो लिंग्विस्टिक प्रोग्रामिंग එහෙම නැත්නම් NLP ක්‍රමයට ඒ ප්‍රශ්නයටත් ඔබට විසඳුම මම අනාගතයේදී දවසක දෙන බලාපොරොත්තු වෙයි අදට ඔබට ආරාධනා කරනවා හදා ගන්න ඔබේ හීනේ ඒ හීනිය වෙනුවෙන් අද දවස කැප වෙන්න ඉතින් ඔබ මේ වීඩියෝ එක ඔබේ යාළුවන්ට බලන්න ෂෙයා කරන්න ඒ වගේම මගේ YouTube channel එක subscribe කරගන්න ඒ වගේම bell icon එක click කරොත් ඔබට දැනගන්න පුළුවන් මම ඉස්සරහට upload කරන videos මොනවද ඒ දේවල් ඔබේ ජීවිතයට එකතු කරගන්න ඔබට notification එකක් එනවා මෙන්න මේ දේවල් අනිත් අයත් එක්ක බෙදා ගන්න මොකද ඔබ දේවල් ලෝකෙට දෙන තරමට ඔබට දේවල් ලැබෙනවා ඒක ලෝක නීතියක් giving and receiving මේව ෂෙයා කරන්න ඔබේ යාළුවොත් එක්ක ඒ අයට ජීවිතේ දිනන්න ඔබ උදව් කරන්න ओबटी जय श्री।